ඉදිංගල්නේ අද වීඩියෝකින් අපි බලන්න යන්නේ කොහොම අපේ තියෙන ෆොටෝ ටියුටෝරියල් එක දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් අද වීඩියෝකින් අපි කතා කරන්න යන්නේ කොහොමද අපේ තියෙන ඉමේජ් එක කාටුන් එකක තියෙන වගේ ඉමේජ් එකක් කරගන්න කියලා. ඉතින් ඒක අපි Android phone එක වුණත් අපේ Apple phone එක වුණත් කරගන්න පුළුවන්. හරිම ලේසියි. ඒකට අපිට ඕනේ එකම එක app එක. එහෙනම් ඉතින් අපි දැන් අපේ වීඩියෝ එකට ඉතින් ආරෙනි අපි ඉස්සෙල්ලාම Google Play Store එකට ගිහිල්ලා මෙන්න මේදී මේ ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මම මේ වෙනකොටත් ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. මම මේක පුළුවන් වුණත් පළවෙනි description box එකේ link එක දාන්නම්. ඒකෙන් පුළුවන් වුණත් first comment එකේ දාන්නම්. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ ඇප්ලිකේෂන් එක මේ විදිහට open කරගන්න ඕනේ. ඉතින් ආනවාට මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ ගැලරි එකේ තියෙන ෆොටෝ ටික එහෙම නැත්නම් වටුලා මෙන්න මේ කැමරා ඔප්ෂන් එකෙන් කැමරා එක සිලෙක්ට් කරගන්න වගේම මෙන්න මේ ගැලරි ඔප්ෂන් එකෙන් ගැලරි එකේ තියෙන ෆොටෝ එකක් වට ගන්න පුළුවන්. ඉතින් මම මෙතන ගැලරි එකේ තියෙන පික්චර් එකක් අරගෙන ඔයාලට පෙන්නන්නම්. ඉතින් ආලෝනේ මම මේ දෙන මගේ පික්චර් එකක් ගත්තා. දැන් මට තියෙන මෙතන මේක ඕකේ කරන්න මම මේ දෙන ඕකේ දෙන්නම්. හරි එහෙම දුන්නට සුවට වේනා එක එක කට්ටියක ටිකක් තියෙනවා ඒ ඇවිල්ල අපේ කට්ටියනේ ඔයාගෙත් එක එක කට්ටියගේ. ඉතින් මෙතන ඒ වගේ වෙනවා කියලා එකක් වගේ තමයි මම හිතන්නේ වෙන්නේ. අපේ ෆේස් එක මේ විදිහට මෙහෙම මෙයා වෙනවා ඩ්‍රෝ වෙනවා තප්පර ගණක් යයි මේකට. අපිට යන ඕනේ මේක කැන්සල් කරන්නත් පුළුවන්. මේ දින කැන්සල් ඔප්ෂන් එක මට අමතකුණානේ මේක ඔයා කරද්දි ඔයාලට ඩේටා තියෙන්න ඕනේ. ඩේටා ඔන් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් Wi-Fi තියෙන්න ඕනේ. මගේ නම් Wi-Fi තියෙනවා. ස්පීඩ් එක අනුව මං හිතන්නේ Wi-Fi ස්පීඩ් එක අනුවයි මේක වෙන්නේ. හරි. අපි මේක සක්සස්ෆුලි වුණා. ඉතින් අපිට මේක මෙතන 3 days free trial එකක් තියෙනවා. ඒ තමයි මේ high resolution එකට ගන්න ඕන නම්. එහෙම නැත්නම් ආට පුළුවන් ඒ කියන්නේ pro mode එකට යන්න නැත්නම් ආට පුළුවන් මෙන්න මේ මේ mark එක උඩ click කරලා යන්න. මේදී හරි මම ඒක උඩ click කරා. එහෙම කරද්දි අපිට add එකක් එනවා. add එක එනවා ඉවර එනවා. හරියල්නේ ඇඩ් එක උනාට ඊට පස්සේ මේ විදිහට එනවා. මෙතන ඔයාලට පේනවා මගේ මෙතන කළු ටිකක් තියෙනවා. ඒ ඇවිල්ලා දැන් ඔයාලට මතකද මගේ දම් පාට රටාවක් වගේ එකක පිටියක පිටපස්සේ ඉඳන් ගත්තේ සුදු පාට පිටියක ඉල්ලලා තියෙන. ඒකේ කෑල්ලක් අතර තියෙන එකයි මේක මේ විදිහට තියෙන්නේ. ඔයා නිකන් සුදු ප්ලේන් පිටියක ගත්තා නම් මෙහෙම එන්නේ. ඔයාලට බලන්න මෙන්න මේ ඉරේස් කියන තැන ගිහිල්ලා මෙහෙම ඉරේස් කරන්න ඕනේ නැති කොටස් ඉරේස් වෙනවා. මට මෙතන වැඩියෙන් උනින්ද මේ thickness එක අඩු කරලා කරන්න. ඔයාලට ඕන ගන්නට කරලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ විදිහට ඉරේස් කරගත්ත ඕනේ නැති කොටස් ටික ඔයාලට පුළුවන් ඔයාලට ඕන විදිහට ඉරේස් කරගන්න. හරි. ඔයාලට පේනන්නේ මෙතන ටිකක් කළු වෙලා වගේ තියෙන අපිට පුළුවන් මෙතන බ්ලර් එක ටිකක් දාලා කරගන්න. බලමු බ්ලර් එක දැම්ම මේ එයිද කියලා. නෑ. අපිට පුළුවන් තව ටිකක් බ්ලර් එක මෙහෙම තද කරන්න. ඔයාලට පේනවා මේක සුදු වෙනවා වගේ. මේ බලන්න මෙතන සුදු වුණා. ඊට පස්සේ මෙතන සුදු වුණා. ඒ විදිහට අපිට සුදු කර බ්ලර් කර ගන්න ඕන. සුදු කරන තැනම බ්ලර් කරන එකෙන් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම එහෙම කරගෙන මම මෙතනත් පොඩ්ඩක් කරගන්න. එන්න මම මේක අප්ලයි දෙන්න. හරි. අප්ලයි දුන්නාම මට පේනවා මේ විදිහට එනවා. අපිට දැන් මෙතන බෑග්ග්‍රවුන්ඩ් චේන්ජ් කරගන්න පුළුවන්. එමු නැත්නම් චේන්ජ් කරන්න නැත්නම් මේ වයිට් එකේ තියාගන්න පුළුවන්. නැත්නම් කලර්ස් චේන්ජ් කරන්න නම් කලර්ස් වලට මේ විදිහට. ඉතින් මම මෙතනට බෑග්ග්‍රවුන්ඩ් එකක් චේන්ජ් කරලා පෙන්නන්න. මෙතට මට පේන්නේ ඔයාගේ නිකම් අපි ගත්ත ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඔයාගේ ටූන් වෙච්ච ෆොටෝ එක. ඒ වගේ මෙතනට මට පේන්නේ භාගයක් ටූන් වෙලා භාගයක් ඔයාගේ රියල් මේක එක එක විදිහට එතන කරන්න බුලම් මේ උඩට යටට වගේ. ඉතින් ඊට පස්සේ අපිට උලන් ඒ කලයක මෙහෙම චේන්ජ් කරගන්න. මේක නම් ප්‍රෝ මේකත් ප්‍රෝ. ඒ වගේ තියෙනවා.
ඉතින් මම මේ විදිහට background එකක් දාගත්තා. දැන් මම මෙතන මේක apply කරන එක උඩ click කරලා apply කරගන්න. හරි. ඉතින් මම මේ විදිහට මේක මෙයා කරගත්තා. මේ මෙහෙම ආවට පස්සේ වට watermark එකක් ඇවිල්ලා තියෙනවා පේනවා. ඉතින් අපිට මේ watermark එක අපේ තියෙන නිකන් අපේ අපේ තියෙන ෆොටෝස් ඒ ෆොටෝස් වල තියෙන නිකන් edit එක crop එහෙම crop කරලා දාන්න පුළුවන්. එතකොට මේක කරන් යනවා. ඔයාගේ ෆොටෝ එකේ ඒ වුණාට කවන්නේ ඕන්න මේ watermark එක තියාගත්තත් අවුලන්නේ මොකද මේක නිකන් text එකන්නේ. ඉතින් එහෙම නැත්නම් අර මම background change කරන video එකේ ඒක watermark remove කරන video එක දාලා තිනා. ඔයාලට පුළුවන් ඒක බලන්න. ඒක ඔයාලට ඒක link එක මම පල්ලා description box එකේ දාලා දියන්න. ඉතින් මේ දිහ තමයි අපි මේක අපේ ෆොටෝ එකක් ටූන් කරගත්තේ. ඉතින් අපිට බලන්න මේක මේ විදිහට save කරගන්න. ඔයාලට මේක high quality ගන්න බලන්න pro mode එකට ගිහිල්ලා නැත්නම් ඔයාලට free mode එක යනවා නම් save කරගන්න බලන්න නිකන්. හරි. Save වුණා. දැන් ඔයා දන්නවා ඇති යාළුවනේ කොහොමද අපේ ඉමේජ් එක ටූන් කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක නොදන්නවන් දැනගන්න share කරන්න. එහෙනම් ඉතින් අදට මම